හුඟක් දෙනා කල්පනා කරන්නේ ශ්‍රමදානය කියල කියහම නිකං වැඩ කරන්න ඕන කියලනි. නිකං තමයි වැඩ කරන්නේ. නමුත් මගේ කායික ශක්තිය බොහෝ දෙනාගේ යහපත වෙනුවෙන් දන් දෙන්න තියෙන තැනක්නි. නැත මේ කායික ශක්තිය වෙන කොහොම දෙන්නද? අම්මගේ තාත්තගේ ශක්තිය, අම්මා දුන්න කිරිවල ශක්තිය, මේක දන් දෙන්න තියෙන ශ්‍රමදානය ළඟ. ඉතින් ඕක තේරුම් ගන්නේ නැතුව ශ්‍රමදානය කියලා කියහම මගහැරලා යන එක තමයි හුඟක් දෙනාගේ බලාපොරොත්තුව සිරිත. තමන්ගේ ශ්‍රමය දානය කරලා නිවන් දක්නාතුරු මේ සංසාරේ මට කාය ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න වටින් නැද්ද මේ ශ්‍රමදානය? මේ විදිහට ඒ ශක්තිය ලැබෙන්න කියලා කොයි තරම් ප්‍රාර්ථනා කරන්න පුළුවන්ද? අපි කියමු විහාරස්ථානයක් සුද්ධ කළා, සෑමලුවක් සුද්ධ කළා, බෝමලුවක් සුද්ධ කළා. එහෙම කරලා යම් ප්‍රාර්ථනාවක් කළොත් ඒක එසේම ඵල දෙනවා. මිලිඳු නාගසේන මහරහතන් වහන්සේ රජ්ජුරු මේ තරම් මහා ප්‍රඥාවන්තයෝ බවට පත් වෙන්නේ බෝමලුව ඇමදලා කරපු ප්‍රාර්ථනාවනේ. දන්නව නේද අපි ඇයි ඒ බව? මිලිඳු රජ්ජුරුවන්ට තිබුණේ කිසි කෙනෙකුට නොදෙවෙනි ප්‍රඥාවක් නේ. රහතන් වහන්සේලා පවා මිලිඳු රජ්ජුරුව මගහැරියා කියලානේ සඳහන් කරන්නේ. ඒ තරම් ප්‍රශ්න අහන්නේ. ඉතින් ඒවට උත්තර නොදී අයින් වෙලා යනවා. මොකද රජ්ජුරුවත් එක්ක උත්තර නොදී බේරෙන්න බෑ. ඉතින් මේ කාලේ ශාසනයටත් පුදුම කරදරයක් මේ රජ්ජුරුවන්ගෙන්. පස්සෙන්නේ දෙව්ලොවට වැඩි සක් දෙවිඳුන්ට මේ කාරණාව කියන්නේ. අස්සගුත්ත මහරහතන් වහන්සේ රහතන් වහන්සේලාම කෝටි 100ක් අරගෙන දිව්‍ය ලෝකෙට වැඩි. එච්චර රහතන් වහන්සේලා වැඩ හිටපු ලෝකේ කොච්චර ලස්සන වෙන්නේ නැද්ද? රහතන් වහන්සේලාම කෝටි 100ක්. ඒත් ඔක්කොම රහතන් වහන්සේලා වැඩලත් නෙමෙයි. සමහර රහතන් වහන්සේලා වැඩි නෑනේ. විශේෂයෙන් මෙතන සඳහන් කරන එක රහතන් වහන්සේ නමක් වැඩියේ නෑ. තවත් ප්‍රදේශවල ඕන තරම් හිටියද දන්නේ. ඉතින් අසගුත්ත මහරහතන් වහන්සේ දෙව්ලොව වැඩලා නාගසේන දිව්‍ය රාජයාට ආරාධනා කරවලා මනුස්ස ලෝකෙට එන්න කියලා. මනුස්ස ලෝකෙට ඇවිල්ලා අහනවා මාත් එක්ක දිව්‍ය ලෝකේ යන්න ආවේ නැත්තේ කවුද කියලා. රෝහණ මහරහතන් වහන්සේ තමයි කියන්නේ ස්වාමීනි මම නම් ආවේ නෑ. ඉදරහු ඇයි ස්වාමීන් වහන්සේලා වඩින බව මම දන්නේ. නිරෝධ සමාපත්තියට සමවැදෙල හිටියේ කියලා. හරි ලස්සන කතාවක් කියනවා. සාසනයේට කරදරයක් තියෙන වෙලාවට තමන්ගේ පෞද්ගලික සුඛ විහරණය අත්හරින්න ඕනේ කියලා. කොච්චර වටිනවද? සාසනයේට කරදරයක් වෙලා තියෙන වෙලාවේ තමන් තනියම භාවනා කර කර ඉඳලා හරියන්නේ නැහැ. තවත් බොහෝ දෙනාගේ යහපත වෙනුවෙන් සාසනය බේරලා තියලා ඉන්න ඕනේ. ඒකයි මේ කියන්නේ. ඒ නිසා දඬුවම් කරන්න ඕනේ කිව්වා. රෝහණ මහරහතන් වහන්සේට මොකද්ද දුන්න දඬුවම? නාගසේන කුමාරයා දිව්‍ය ලෝකෙන් චුත වෙලා මිත්‍යා දෘෂ්ටික පවුලක තමයි උපදින්නේ. කවදා හරි සම්මා දිට්ඨියට අරගෙන සාසනේ පැවිද්දට අරගන්න තාක්කල් ඔහු සම්මාදිට්ඨික කරන කාර්යය දෙන්න ඕනේ. ඒ ගෙදරට පින්නපාති වඩින්න ඕනේ. දානි හම්බෙන්නේ නැහැ. බැනුම් තමයි හම්බ වෙන්නේ. නමුත් දඬුව මේකයි. ආන්ගේ නාගසේන කුමාරයා තමයි පැවිදි වෙලා රහත් වෙලා මිලිඳු රජුරුවන්ගේ ප්‍රශ්න ටික විසඳන්නේ. ඇයි නාගසේන දිව්‍ය රාජයාම හොයාගෙන දිව්‍ය ලෝකෙට වැඩි? රහතන් වහන්සේලා කාරණාව දකිනවා මොහොත් එක කවුද කතා කරන් ඉන්න දක්ෂයා.
එතකොට අයිදන්නේ දිවිය ලෝකී බෝමලු අතුගාලා. ගුරු හාමුදුරුව පොඩි හාමුදුරුවන්ට කිව්වා මේ රොඩු ටික ගෙනහිල්ල විසි කරන්න කියලා. ඇහුවේ නෑ, දෙතුම් පාරක් කිව්ව ඇහුවේ නෑ. ඒ වෙලায় ටිකක් සැර කරලා කිව්වා. ඉතින් අඬාඬා රොඩු ටිකත් අරගෙන යනවා. යන්තම් ඉර පායාගෙන එන වෙලාව රොඩු ටික ගඟ ගාව විසික්කා. විසි කරලා කියනවා මේ රොඩු ටික විසි කරපු පිනෙන් අර පායන සූර්යා වගේ මට තේජස් වැඩි වෙන්න ඕනේ. මේ ගඟේ වතුර පිරීලා තියෙනවා වගේ මගේ ප්‍රඥාව පිරීලා වැඩෙන්න ඕනේ. මේ ගඟේ යම්සේ රැලි නැගෙනවද මගේ හිත ඇතුලේ වාද නැමැති රැලි උපදින්න ඕනේ කියලා. හැබැයි අතීතේ ප්‍රාර්ථනා කරනකොට හයියෙන් කියලා ප්‍රාර්ථනා කරන්නේ. අපි වාගේ රහසින් කියලා නෙමෙයි ප්‍රාර්ථනා කරලා තියෙන්නේ. ඒ කරුණ ත්‍රිපිටකයේ පුරාම පැහැදිලි වෙනවා. හයියෙන් කීව කියන එක. ඉතින් මේක තමයි ගුරු හාමුදුරන්ට ඇහෙන්නේ. උන්වහන්සේ දැනගත්ත මේ ප්‍රාර්ථනාව අනිවාර්යෙන් දවසක කරදරයක් වෙනවමයි කියලා. ආන් ඒ නිසා ප්‍රාර්ථනා කළා ඔහුට රොඩු විසි කරන්න බෝමලුවේ ඇමදුවේ මමනි. ඔහුගේ තේජස පායන හිරු වගේ වුණාට ඒ තේජස මගේ ළඟ කලාමෙදිරියෙක් වගේ වෙන්න ඕනේ. හිරු ළඟ කලාමෙදිරියෙක් වගේ වෙන්න ඕනේ. ඔහුගේ ප්‍රඥාව පිරිලා ඔහුගේ හිතේ වාද නැමැති රැලි උපදින්න කියලා ප්‍රාර්ථනා කළා. සාගරේ නැගෙන හැම රැල්ලක්ම වෙරළට ඇවිල්ලා බිඳිලා යනවා වගේ මොහුගේ හිතේ උපදින හැම වාද නැමැති රැල්ලක්ම මගේ ප්‍රඥාව ළඟ බිඳෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කළා. ආන් ඒ ප්‍රාර්ථනාව නිසායි මිලිඳු රජුරවන්ට උත්තර දෙන්න නාගසේන මහරහතන් වහන්සේ සමත් වෙන්නේ. මොකද ප්‍රශ්න අහලා 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 අහන්න කෙනෙක් නැතුව තමන්ගේ ඇමතිවරුන්ගෙන් අහනවා මට ප්‍රශ්න කරන්න කෙනෙක් නැද්ද දැන් කියලා. අන්න එතකොට තමයි ඇමතිවරු කියන්නේ ඉන්නවා මහරජේ අහවල් පිරිවෙනේ නාගසේන කියලා භික්ෂුවක්. ඔබ වහන්සේත් එක්ක කතා කරන්න දක්ෂයි කියලා. හැබැයි සඳහන් කරලා තියෙනවා නාගසේන කියන නම ඇහෙනකොටත් රජුරෝ වෙව්ලුවා. නමුත් ඒක ඇමතිවරුන්ට පෙන්වුවේ නෑ ලැජ්ජහින්ද කියලා. පරදින බවම දැනගත්තා. මේ කාරණාව සඳහන් කළේ පින්කම් කරලා කොච්චර ප්‍රාර්ථනා කළ හැකිද? ශ්‍රමය දානේ කරලා වෝමලුවක සෑමලුවක මොනවද ප්‍රාර්ථනා කරන්න බැරි? ලැබෙනවා කරන ඕන ප්‍රාර්ථනාවක්. ලෞතුරා බුදුරජාණන් වහන්සේට ගංගා රෝහණ පූජාවේදී මේ තරම් ආශ්චර්යමත් විදිහේ උපහාරයක් ලැබෙන්නේ පසේ බුදුරජාණන් වහන්සේ නමකගේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්න සෑමලුවක කරපු වත නිසානේ. නමුත් ඔබට අද වත කරන්න තියෙන්නේ පසේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්න සෑමලුවක නෙමෙයි, ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්න තැන. තමන්ට ලැබිච්ච ජීවිතේට මොන තරම් සාධාරණයක් කරගන්න පුළුවන් කාල පරිච්ඡේදයක්ද අපි නිකරුණේ ගෙවල දාන්නේ. ඒක අපේ අවාසනාව වෙන්න පුළුවන්. අවස්ථාව ඕන තරම් තියෙනවා.